බ්‍රවුන් බෙල්ට් කරාටේ කාරයක් වන චන්දන සූරියබණ්ඩාර මහත්මයාගේ බිරිඳ තාරකා වාසල මුදලි ආරච්චි ගැන ඔබ මෙතෙක් නොදැන සිටි කතාව. සිරස නාලිකාවේ චන්දන සූරියබණ්ඩාර මහතාගේ බිරිඳ තමයි තාරකා වාසල මුදලි ආරච්චි කියලා කියන්නේ. ඇය කලකට ඉහතදී ප්‍රකට නිවේදිකාවක් වැඩසටහන් නිෂ්පාදක වරියක ලෙස කටයුතු කරනු ලැබුව අතර ඒ බව ලාංකියන් බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. කොහොම නමුත් චන්දන තාරකා කැදැල්ලේ වයස 30ක් වූ 18ක් වූ 10ක් වූ පුතුන් තිදෙනෙකු සිටිනවා. ඉතින් මේ යුවලගේ ලොකු පුතා වෘත්තියෙන් නීතිඥවරයෙක් දෙවැනි පුතා සාමාන්‍ය පෙළට මුහුණ දීලා තිබෙනවා. පොඩ්ඩ පහවසර ඉගෙනම ලබනවා. කොහොම හරි ඉතින් තාරකාව බොහෝ දෙනෙකු දකින්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදිකාවක් හැටියටයි. ඇයි නිවේදිකාවක ලෙස මෙහෙයපු වැඩසටහන් අතුරින් ලයිව් ඇට් 8 වැඩසටහන අතිශය ජනකාන්තම ආකාරයට ජනතාව අතරට ගිය වැඩසටහනක් ලෙස හඳුන්වන්න පුළුවන්. කොහොම හරි ඉතින් පසුගිය දවසක ඇයි හරේන්ද්‍ර ජයලාල් මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිට තිබුණා. එහිදී ඇය ලාංකියන් බොහෝ දෙනෙකු නොදන්නා කරුණු කිහිපයක් පිළිබඳව හෙළි කිරීමක් කර තිබුණා. ඇත්තෙන්ම ඇය මේ වෙනකොට පුවත්පත් වාර්තාකාරියා, රූපවාහිනී නිවේදිකාවක්, ගත්කතුවරියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රියයි. ඒ කොහොම වුණත් ඇය ශේෂ්ත්‍ර කිහිපයකින් ඈත්ව සිටින අතර මේ වෙනකොට ගත්කතුවරියක් ලෙසින් පමණක් වැඩ කටයුතු කරනවා. ඉතින් සිරස ලක්ෂපති වැඩසටහන මෙහෙවන චන්දන සූරියබණ්ඩාර මහතාගේ බිරිඳ වන තාරකාගේ බලාපොරොත්තු බවට පත් වෙලා තිබිලා තියෙන්නේ කෙදිනක හෝ නවකතාවරියක් හෝ නීතිඥවරියක් වෙන එකයි. ඉතින් ඇගේ මේ බලාපොරොත්තු මේ වෙනකොට සඵල වෙලා තිබෙනවා. ඇත්තෙන්ම මේ වෙදි නවකතා කාරිණියක ලෙස කටයුතු කරනවා. ඉතින් ඇය සුන්දර මණ්ඩි, කොණ්ඩ කිරිල්ලි, මැටි, කළු ඇස්, ගුරුකාසි වගේ නිර්මාණ කිහිපයක්ම එළි දක්වලා තියෙනවා. ඒ වගේම ඇගේ දෙවෙනි හීනේ බවට පත් වෙලා තිබෙන නීතිඥවරියක් වෙන එක. ඉතින් ඒ වෙනුවෙන් තමන් දැනට LLB විභාගය සඳහා මුහුණ දී තිබෙන බවත් ඉදිරියේදී ඒ වෙනුවෙන් අධ්‍යයන කටයුතු කරන බවත් ඇය කියනවා. මේ අතර තාරකා ගැන බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් තමයි ඇය බ්‍රවුන් බෙල්ට් කරාටි කාරියක් වන බව. ඉතින් ඇය වයස අවුරුදු 40 වෙනකොට තමයි බ්‍රවුන් බෙල්ට් එක ගන්න. එපමණක් නොවේ ඇය බොහෝ දක්ෂ ගෘහණියක්. ඉතින් ඇය තමන්ගේ අතින්ම පවුලේ අයගේ ආහාර වේලවල සපයා දෙන්නට කටයුතු කරන බවයි ඇය කියන්නේ. කෙසේ වෙතත් බොහොම ආදරණීය කැදැල්ලක හිමිකාරියක් වන තාරකා සහ චන්දන සූරියබණ්ඩාර මහතාගේ ඉදිරි අනාගත සැලසුම් සියල්ල සාරා ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා.